එක හිතකින් ඉන්න. එහෙම හිත ඒට මේට දුහන්න දෙන්න එපා. රස සරණියම බලන්න ඕනෑ. කන්න කැමති අය කන්නාසය වෙනස් විදිහට යුම්පියුම් කලාව තුළ අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අය අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකම වැඩසටහන තමයි රස සරණිය කියලා කියන්නේ. හොඳයි, ඉතින් ඔන්න සතියකට පස්සේ මුණ ගැහෙන්නේ කොහොමද? කෑවද බිව්වද හොඳින් ඉන්නවද කට්ටිය? ආ, අපි කියලා දෙන දේවල් හදනවද නැත්නම් නිකන් බලන් ඉන්න විතරද? නෑ, හදනවනේ. හදන නිසා තමයි මට ගොඩක් ඡායාරූප එනවා. මගේ WhatsApp කොහොම ෆුල් වෙලා තියෙන ඔයගොල්ලෝ හදන දේවල්. ඔන්න අය ශායදෝ අපි කෑවා එක මරු එක රසයි කියලා කියනවා. ඉතින් එතකොට තමයි අපිටත් සතුටක් දැනෙන්නේ නේද? ඉතින් උයන්න කම්මැලියයි ඉන්නවද? දැන් උදේට ඉවවා මෙතනව, දවල්ට මොනවද කන්නේ, දවල්ට ඉවවා මෙතනව, රෑට මොනවද කන්නේ, පුදුමාකාර වදයක් මේ ඉවිල්ල නම් කියලා. හැබැයි රසසරණේ නරඹන ඔබ නම් කවදාවත් ඉවුම් පියුම් ගැන අයි වගේ වද වෙන්නේ නැහැ නේද? හරිම ආසාවෙන් හොඳ ප්‍රබෝධයකින් තමයි කෑම හදන්නේ කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා ඔන්න අදත් හොඳ ප්‍රබෝධයකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න සජීව වේවයි මේ මුණ ගැහෙන්නේ. හැමදාම ඉරදාට මුණ ගැහුණාට ඉතින් අපි බොහෝ දේවල් කතා කරනවා. හැබැයි ඉතින් හැම ඉරදාම අලුත් ඉරදාවක් මේ සන්ධ්‍යාව. ඉතින් ඒ නිසා අලුත් දෙයක් වෙනස් දෙයක් රසට ගුණ අධිපති එඩින්බරෝ සමගින් එකතු වෙලා ආදරෙන් හදමු. ආදරෙයි නේද? හොඳයි. එහෙමනම් මේ ආදරෙත් එක්ක එන්න මේ පැත්තට. පුරාපෑයක් සජීවීව අපිත් ඔබත් එක්ක රැඳෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් අපි හැමෝම ආදරය කරන ගෞරවනීය සුපවේදීන් දෙපළ අපිත් එක්ක සූදානම් වෙමින් ඉන්නවා. අද දවසේදී ෂෙෆ් ලයිඩෝ පද සමගින් ෂෙෆ් නිමල් ෆර්නැන්ඩෝ. අයිබෝන්. අයිබෝන්. සුභම සුභ සන්ධ්‍යාවක් වේවා කියලා හැමෝටම. සුර ඈත් වෙන්න කියලා හිතනවා නිකන් කරනවා. අනේ හිම්බව ගෙද නෑනේ. නෑ නෑ. සුවෙන් ඉන්නානේ. සුවෙන්. ක්ලයිමේට් එකද? චිකන් ලිව බොයිල් කරනකොට මම පාවිච්චි කරුවා මේ සෝයා සෝස් පොඩ්ඩක් එකතු කරුවා. හරි. ෆිෂ් සෝස් ටිකක් දැම්ම. ලුණු ගම්බිරිස් දාලා තමයි චිකන් ලිව එක පෝච් කරුවේ. පෝච් කරනවා කියන්නේ මේ එක කුක් කරනවා, තඹ ගන්නවා. කියන්නේ වතුර බොහොම පොඩ්ඩයි, ලිව ගන්න වගේ තමයි වතුර දා ගන්න ඕනේ. දාලා ඉවරලා ඒකට සෝයා සෝස්, ෆිෂ් සෝස්, ගම්බිරිස් කුට්ටියක් දාලා ඔන්නම් ඕගලන්ට තියෙන බේ ලීෆ්ස් හර්බ්ස් එහෙම දාන්න පුළුවන්. දාලා පොඩ්ඩ හොඳට කුක් කරනවා, දෙපැත්ත හොඳට කුක් කරනවා. කුක් කරුවාම ඊට පස්සේ ඒක හොඳ ලස්සන හැබැයි ෆ්‍රෙෂ් චිකන් ලිව ගන්න තරමට තමයි හොඳ. එතකොට ලේසි ස්ලයිස් කරන්න පුළුවන්. හරි. ඉතින් එහෙම ස්ලයිස් කරලා තමයි අපි මේ කියන්නේ පික හදලා තියෙන්නේ. ඒකට උඩින් පොඩි තක්කාලි කෑලා, ගර්කින්, චොප්පා, පාස්ටි පොඩි ප්‍රික් කෑල් දාලා අපි මේක හදලා තියෙනවා. හොඳයි. ඔන්න අපි කැනපී එක දැන් අපි හදලා ඉවරයි. මොකද කැනපීස් ටික මේ දවස්වල හරි පොපියුලර් වෙලා තියෙනවා නේද? තක්ගල ඉදින්දරෝ නිෂ්පාදන තියෙනවා නම් විවිධ කැනපීස් වලට අපිට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද ඔන්න අපි හදපු කැනපී එක හදලා ඉවරයි. ඊළඟට අපි මේන් රෙසිපීස් එකක් මතක් කරත් හොඳයි නේද? ඔව්, අපි පම්කින් ඇන් කෝන් සලාඩ් එකක් අපි හදනවා. ඒ වගේම ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් එක විජිටබල්ස් එක සර්ව් කරන්න අපි සර්ව් කරනවා. ඒකත් අපි මෙරිනේට් කරන්නේ මේ ඉදින්දරෝ සෝයා සෝස්, ෆිෂ් සෝස්, ඒ වගේම නිෂ්පාදන තියෙනවා කියලා කියන්නේ රස තියෙනවා, ගුණ තියෙනවා, අපි සතුට වෙනවා, බඩ පිරෙනවා, හිත පිරෙනවා. මේ සියල්ල අපිට මේ වෙනස් රසයක් අපිට හැමදාම සමීප කරන්න එඩින්බරෝ නිෂ්පාදන අපේ නිවසේ තිබිය යුතුමයි. විශේෂයෙන්ම මුළු තැන් ගෙදර. ඉතින් එක නිෂ්පාදනයක් හරි එඩින්බරෝ නිෂ්පාදනයක් හොයාගන්න පුළුවන් ඔයාගේ ගෙදරට මං ආව. හොඳයි, ඕන දැන් කැනපී එක හදලා පැත්තකින් අපි තියලා අපි යමුද ඊළඟට සැලඩ් එක හදනවද? එහෙම නැත්නම් අපි මේ ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් එක හදනවා. අපි ඉස්සෙල්ලාම සැලඩ් එක තමයි හදන්නේ. ඊට පස්සේ අන්තිමට තමයි අපි මේන් කෝස් එක කැරිලා තමයි ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් එක. මේකේ තියෙනවා පම්කින් තියෙනවා, කෝන් තියෙනවා, කැරට්ස් තියෙනවා නේද? අපි හදමු සැලඩ් එක. හරි. මම ලිටිල් ස්ටික් ඉස්සෙල්ලාම ගන්නම්. හරි. හොඳයි, ඉතින් 01.2.599.132 තමයි අපේ සජීව දුරකථන අංකය. එන්න මේ පැත්තට කතා කරන ගමන් අපි ආසයි ඔයගලන් විස්තර දැන කියා ගන්න ගමන්, යම් පියුම් කලාව පිළිබඳව කතා බහ කරන ගමන්, අද දවසේ අපි හදන රෙසිපීස් සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම්, ගැටලු නෑ දැන් ප්‍රශ්න නෑ නේද? අපිට වඩා වැඩ දන්න ඕගොල්ලෝ. ඉතින් ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ පැත්තට අපිත් එක්ක කතා බහ කරමින්ම අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න හැකියාවකුත් තියෙනවා. 01.2.599.132 තමයි අපේ සජීව දුරකථන අංකය. අපි යන්නේ දැන් සලාඩ් එක හදන්න. සලාඩ් එකට අපි භාවිතා කරන දේවල් ටික ඉක්මනින්ම කියමු ෂෙෆ්.
අපි ලෙටුස් පාවිච්චි කරනවා, ටොමැටෝස් පාවිච්චි කරනවා, අනියන් පාවිච්චි කරනවා, ඒ වගේම ජුලින් ඔෆ් කැරට් අපි පාවිච්චි කරනවා. ඒ වගේම බොයිල් කරගෙන තියෙන මේක පම්කින් කෝනටේ පම්කින් අපි බොයිල් කරලා තියෙන චුට්ටක් හපලා ගන්න විදිහට තමයි අපි බොයිල් කරගන්න ඕනේ. මේ කෝනටත් හැපිලා හැපෙන අර බෙරි වෙලා යන බෙරි වෙලා යන බොයිල් කරගන්න. ඒතර අපි මේකට අපි පාවිච්චි කරන ඩ්‍රෙසින් එකක් අපි හදනවා. මොකද ඩ්‍රෙසින් එක? ඒ ඩ්‍රෙසින් ඇවිල්ලා අපි මේ මස්ටර්ඩ් ජිම්බරෝ මස්ටර්ඩ් ඒ වගේම විනිගර් sugar දාලා අපි ඒ සලාඩ් එක එකත් එක කවලම් කරනවා. පුඩින් මෙයොනීස් එඩින්බරෝ මෙයොනීස් චුට්ටක් අපි ගාන්ෂේට ගන්නවා. chop parsley ඒ වගේ දාලා අපි සලාඩ් එක නිර්මාණය කරනවා. හොඳයි. ඉතින් මේ දේවල් තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපේ සලාඩ් එක හදන්න. අපි හදන්නේ අනේ pumpkin corn salad එකක්. ඉතින් සංගීත රසයක් තියෙනවා. ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන අපේ රටේ දක්ෂ සම්මානනීය රංගවේදිනියකටත් අපි අද දවසේ ආරාධනා කරලා තිනවා මේ සන්ධ්‍යාව ලස්සනට සුන්දරව ගත කරමු කියලා. ඉතින් අය තනියම නෙමෙයි, අයගේ ආදරණීය දියණි වරුන් දෙදෙනා සමගින් තමයි එන්නේ. ලොකු බබා අද නැහැ. ලොකු බබා ඉඳලා හිටලා එන්නේ. එහේ ආවම එනවා, නිවාඩුවට එනවා, යනවා. ඉතින් ලොකු බබා කියලා කියන්නේ අපි අයගේ ආදරණීය ස්වාමි පුරුෂයාට. ඉතින් එයාත් හිටියා නම් ගොඩක් හොඳයි. පවුලම ඉන්නවා නම්. නමුත් ඔන්නේ දෙදෙනා ඇවිල්ලා ඉන්නවා. තව ටිකකින් අපි ඕන්වත් අපේ රසසරණයේ මුළුතැන් ගෙදරට කැඳවා ගන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඉතින් පිපුනි පබසරා නංගිත් කවිශරන්මල් මල්ලියත් එකතු වෙලා ඉන්නවා සංගීත රසය අපිට සමීප කරන්න. ඉතින් මියුසික් තියෙන තැන අපේ ජීවිතය අලුත් වෙනවා නේද? කාලයේ තාලයට ගැලපෙන විදිහට අපි අලුත් වෙනකොට වෙනස් වෙනකොට තමයි අපිට දැනෙන්නේ අපි ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ ජීවිතේ අපි රසට කැම බීම ගන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. ඒ වාසනාව තමයි හැමදාමත් සුපරි හෝටලයකට ගියා වගේ අපි රසසරණයේ මුළුතැන් ගෙදර තුලදී කිසිම ගුරු මුෂ්ටියකින් තොරව සියලු දේ අපි ලබා දෙන්නේ. හැබැයි ඉතින් අපි කොච්චර කියලා දුන්නත් එඩින්බරෝ නිෂ්පාදන නිවසේ තිබුණ නැත්තම් මේ රස නම් සිහිමයක්ම පමණයි. එහෙම නේද ෂේ? අර අපි ගොඩක් වෙලාවට ගෙදර සලඩ්ස් හදනවා ෂේ. හැබැයි ඩ්‍රෙසින් එක හදාගන්න එක්ක දැනුවත් නැහැ, එක්ක කම්මැලි. නෑ මේ ඩ්‍රෙසින්ස් තියෙන එක එක ෆ්ලේවර්ස් වල ඩ්‍රෙසින්ස් හදන්න පුළුවන්. අපි කියමු ස්ට්‍රෝබෙරි විනිග්‍රේට් එකක් කියලා. ඒකට ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි සනම් බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ පල්ප් එක. පැෂන් නම් ඒ පැෂන් එකකින් අරගෙන ඒ පල්ප් එක කියන්නේ තික් ජූස් එක ගන්න ඕනේ අට වලින් පෙරලා. ඉතින් ඒ වගේ එක එක ෆ්ලේවර්ස් වලට යනවා. රේන්ජ් ඒ වගේ ලෙමන් ලයිම් ඒ වගේ ඩ්‍රෙසින්ස් වලට යන පුළුවන්. හැමදාම එකම ඩ්‍රෙසින් එක කන්න ඕනේ. ඒ සලාඩ් එකට ගැලපෙන විදිහට ඒ ඩ්‍රෙසින් එක හදා ගන්න පුළුවන්. අද ඔයා මොකක්ද හදන්නේ ඩ්‍රෙසින් එක? අද ඩ්‍රෙසින් එක මේ මස්ටර්ඩ් ක්‍රීම් ඩ්‍රෙසින් එක තමයි හදා ගන්න. හොඳයි. දැන් සලාඩ් එකක් කියලා කියන්නේ අපි හැමෝම කැමති හරි සැහැල්ලුවට නේද? රාත්‍රි ආහාරයේ විශේෂයෙන්ම සලාඩ් එකක් සුප් එකකට යනවා නම් ටිකක් මේ තරබාරු ගතිය අඩු කරගෙන සැහැල්ලු වෙන්න ඉඳට යන්න පුළුවන් නේද? දැන් මේක ක්‍රීම් කරනකොට එකපාරම ගොඩක් විනයක දාන්නේ නැහැ. චුට්ටක් දාලා එක පොඩ පොඩ තමයි එක ක්‍රීම් කරලා ගන්න. මස්ටර්ඩ් ක්‍රීම් එක චුට්ට චුට්ට විනිග දාලා අපි මේ විදිහට කලවම් කරලා ගන්නවා. නේද ෂෙෆ් නිමා? ඔව්. ෂෙෆ්නි මල්ටත් මං හිතන්නේ සේවරි අයිටම්ස් එහෙම හදද්දි ඔය විනිගර් එක මස්ටර්ඩ් ක්‍රීම් එක කියාපු නිෂ්පාදන දෙ ගන්න. හැමදේ මං හිතන්නේ හැමදේම ගත්තොත් එහෙම ඒ ක්වොලිටි එකත් එක්ක නේද මේ අපි ක්වොලිටි එක එඩින්බරු නිෂ්පාදනන් කියන්නේ කතා කරන්න දෙයක් නැහැ. ඔව් ඉතින් උසස් තත්ත්වෙන් ඒව පාලනය කරන්නේ. ඒකින් ද ඕනම කෑමක් හදනකොට අපි බය නැතුව අපිට එඩින්බරු නිෂ්පාදනයන් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. හැකියාවක් තියෙනවා නේද? හොඳයි. ඉතින් මේ මස්ටර්ඩ් කොහම සෑන්ඩ්විචස් හදන්න, එක සෝසස් හදන්න ඒ වගේ හැකියාව තියෙනවා. හොඳයි. අපි දැන් මේ හදන්නේ අපි හදන pumpkin corn salad එකට අදාළ dressing එක. ඉතින් මේ dressing එකට අපිට අවශ්‍ය වෙන edinburgh නිෂ්පාදන වල mustard cream එක ඕනේ. edinburgh නිෂ්පාදන වල තියෙන vinegar එක, vinaigre එක ඕනේ. ඒ වගේම sugar චුට්ටක් add කරගත්තා නම් ඔන්න dressing එක අපිට හදලා ඉවර කරන්න පුළුවන්. හැබැයි vinaigre එක දාන විදිය බලා ගන්න. ඒක පාට අතරින් නැහැ නේ. එකපාර දාන්න. එතකොට මේ පා වෙන්න ගන්න කැබිලි කැබිලි වලට යන මේ වගේ cream එකක් වගේ වදින්නේ නැහැ. වගේ වදින්නේ නැහැ. මේක cream එකක් වගේ වදිනවා. හොඳයි. ඉතින් අපි මේ සන්ධ්‍යාව ගත කරන්න හැමදාමත් අපේ ආරාධිත අමුත් එක්කිනවනේ. ඉතින් අද බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා නේද? විශේෂයෙන් මේ දවස්වල නම් මේ දිනවල CU Teledrama එක හරහා යගේ රංගන කුසලතාවෙන් අපිට අත්දකින්න පුළුවන් වෙනස්ම චරිත නිරූපණයක අයදෙනවා. දනුෂ්ක රත්නායකගේ CU Tele නාට්‍ය ස්වර්ණවාහිනී ටෙලිතිරය ඔබ නරඹන්න හැකියාවක් දෙනවා රාත්‍රී 9:30ට. ඉතින් CU විතරක් නෙවෙයි, එදා ඉඳලා මේ දක්වාම වේදිකාවෙන් තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරලා පුංචිතිරය, වේදිකාව, සිනමාව, මේ සියලු කලා මාධ්‍ය
තුළ අයව අපි දැකලා තියෙනවා. විවිධ වෙනස් වෙනස් චරිතත් එක්ක හැමදාමත් අපේ ආදරය දෙනාගත්තු අපේ රටේ අපි හැමෝම ආදරය කරන ගරු කරන කලාකරණියක් ඇය. ඉතාමත් ආදරයෙන් පිළිගන්නේ හෂනිකා කරලියත්. අයිබන්, සුභ සන්ධ්‍යාවක් ඔයාට. දෙන්න දෙපැත්තෙන් තියාගෙන ඉන්නේ. හැබැයි මේ අක්කයි නංගි ට්වින්ස්ලා වගේත් මට පේනවා. ඒ වුණාට මේ පැත්තේ ඉන්නේ අක්කි නේද? අක්කිගේ නම තමයි තෙනුරි අම්මා දිසානායක. හරිනේ? තෙනුරි අයිබෝන් ඇට. නංගියාගේ නම තමයි තිනිතිලක්ෂ දිසානායක. හරිනේද? අයිබෝන්. දෙන්න හරිම ලස්සන වෙලා දෙන්න එක විදියට මැදලා තියෙනවා. කවුද දැන් ওই විදියට අඳින්න ප්ලෑන් කළේ? අක්කද නංගිද අම්මද කිව්වේ? තාත්ති කියලා ගියාද? තාත්ති අද ගියා නේ ගෙදර. මේ වැඩට ගියා නයි රාජකාරී වැඩවලට නේ. කතා කරන්නකෝ ඉතින්. මොකද නිකන් බය වෙලාම ගෑෂන්ටිය දැක්කම බය හිතෙනවා. කවුද පුතේ දැන් හිතුවේ අම්මද කිව්වද? දෙන එක කොහමද ඔය දෙන්න එක වගේ දාඳින්නේ? හොඳයි. ඉතින් හෂනිකාගේ කොහොමද කාලෙකට පස්සේ මුණ ගැහෙනකොට අසසරණයෙන් අපි ආව අන්තිමට මුණ ගැහුණු 2020 වගේ මට මතක මිදෙන්නේ නේද? ඔය දැන් අවුරුදු ගානකට පස්සේ ආයි රසසරණියට එනකොට වර මොකද හිතන්නේ මේ වෙනස ගැන? ඇතුළේ දැන් ගොඩක් වෙනස් වෙලා ඉතින් මම හිතන්නේ දැන් අනිත් පැතුම ගොඩක් වෙනස් වෙලා ඇති මන්ද රහත් වෙනස් වෙලාද කියලා බය හිතෙනවා. නෑ නෑ මේ මේ අත් දෙකෙන්ම හදන්නේ. හැබැයි රස වෙනස් වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් කියන්න ඕන. හරියට හරි ආශිර්වාදකගේ. ඉතින් මොකද මේ මම අද මතක් කරා චෙෆ්ට මේ මීට ඉස්සෙල්ලා කාපු මේ අපිට සංග්‍රහ කරපු එකක් ගැන. ඉතින් ඒක හරිම රසයි. ඉතින් අද ඊට වැඩිය මම හිතන්නේ හාත්පසින් වෙනස් රසක් එන්න ඕනි. ඉතින් මේ සතුටුයි. ඉතින් ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ ආපහු නැවත මොකද අපිත් ආසයෙන් දිව පිනව ගන්න නේද? දිව පිනවන තැනට අපි ඇදෙනවා නේද? ඇදෙනවා. ඉතින් මේ දවස්වල කොහොමද කලා ජීවිතය ඔයාගේ? මේ දවස්වල ස්වර්ණවාහිනී විකාශන වෙන සියු නාට්‍ය දැන් රෝගත කිරීම කරනවා. ඊට අමතරව වෙනත් නාට්‍ය කිහිපයක්ම කරගෙන යනවා. ඒ දේවල් එක්ක පොඩි වේදිකා නාට්‍යකුත් මේ දවස්වල කරගෙන යනවා. ඔයා කොහොමද ආරම්භයේ ඉඳලා මේ තින් වේදිකාව කොහොමත් ඉන්නවනේ. ඒක හරිම සතුටුයි අපිට. ඔන්න පුතේ තියෙනවා රස කැන පී එකක්. ඔන්න තියෙනවා සඳනාට. රස විඳින ගමන් පුළුවන් අපිත් එක්ක කතා බහ කරන්න. ඉතින් ගොඩක් තොරතුරු හෂනිකා කල්ලියද සමගින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ආදරෙන් ආරාධනා කරන ඔබ ආදරය කරන කලාකරණියක් නිසා එන්න මේ පැත්තට ඇය සමග කතා බහ කරන්නත් ඔබට අවස්ථාව තියෙනවා. මං ඉස්සෙල්ලා දැක්කේ ඩ්‍රෙසින් එක හදන හැටි විතරයි. එතනින් පස්සේ මොකද වුනේ කියලා කියන්න ඕනේ. ඔය දැන් අපි ඩ්‍රෙසින් එක හැදුවානේ. ඩ්‍රෙසින් එක හැදලා අපි ළඟ තිබුණා කෝන්. කෝන්නට තඹ ගත්ත කෝන්නට. ඔව්. ඒ වගේම තඹ ගත්ත පම්කින්. පම්කින් කියන්නේ වටක්ක. වටක්ක. වටක්ක දිනවා. ඉතින් වටක්ක තඹනකොට හරි පරිස්සමෙන් තඹන්න ඕනේ. අයියේ. එකපාර ළඟ හිටියේ නැත්නම් ඒක බෙරි වෙලා යනවා. එතකොට මේ වටක් එක බෙරි වෙන්න හොඳ නෑ. නිකන් කටේ රස වෙදින්න. හරි. දොල දෙන්නත් එක්ක. ඉතින් ෂේ. එතකොට ඒක නිකන් යන්තම් හැපෙන්න ඕනේ. සැලඩයක් වුණාම හැපුණොත් තමයි ඒක හොඳ. නැත්නම් ඉතින් වටක් එක කෑල් මේ වගේ හොඳ මේ වගේ හොඳට හයියට තියෙන්න ඕනේ. එතකොට තමයි මේ වටක් කෑල්ල සැලඩයකට ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න කෝන් තියෙනවා, පම්කින් තියෙනවා නේද? අපි අන්න අද වෙනස්ම සලාඩ් එකක් හදන්නේ රස ගැන කියන්නේ. ඉතින් හෂනිකා අක්කා අපිට ඉතින් කැනපී එක අපි සර්ව් කරලා තියෙනවා. ඒ නිසා නිදහසේ රස විඳින්න ඉඩ දීලා රසසරණෙන් අපි පළවෙනි විරාමය අරගෙන එන්නම් කියලා හිතුණා. ඒ නිසා අපි යනවා රසසරණේ අපේ පළවෙනි විරාමයට. අපි විරාමයක් අරගෙන ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා රැඳී සිටින්න ස්වර්ණවාහිනිය සමගින්. ಸಿನಹಾಗೆ ನಾ
ඇතිකුණේ. දැන් අපේ තෙනුඩිටයි තිරිඳිටයි පුළුවන් ද ඔය වගේ ලස්සන සිං කරන්න පුළුවන් නේ? පුළුවන් නේ අශනිකාක්කේ? ආ සිංගින් ටැලන්ට් එක තියෙන, ඇක්ටිං ටැලන්ට් එක ඔක්කොම දෙන්න ඔයාගෙන් ඇවිල්ලා නේ? තියෙනවා ඉතින්. එහෙමද? සිං කරන්න පුළුවන්. මොකද අද මූඩ් අස්සෙන්ද තරහ වෙලා අම්මත් එක්ක නන්දලා නේ? බය වෙලාලු. ඒකනේ. ආ එහෙම කොහොමද? හොඳයි. දැන් ඔන්න අපි යනවා සලාඩ් එක පැත්තට. YouTube තියෙනවනේ දැන්. ඒ වගේ කෑම හදනවා. එයා හදනවා. ඔව් එයාට ඒක පුළුවන්. එයා ඒවා කනවා. ලංගේ හදලා දෙන එක අක්ක කනවා. අත්ත කරන්නේ. හා ලොකුද? try කරනවා දවස් එක එක දේවල් හදන්න. හා. දැන් අම්මගේ කෑමද රස ලොකු අම්මගේ කෑමද රස? දෙන්නගේම රහයි. හ්ම්. අනේ ලොකු අම්මා මේ බලන්න අම්මා නැති වුණාම අම්මා වගේ ඔයාම නේද ළඟින් ඉඳලා මෙතන චූටි කන්ද බාගෙද හැබැයි ඔයාට චුට්ටක් රසයිද මේ අම්මිගේ කෑම නේද ආ ඔය දෙන්නගෙන් වැඩිපුරම අම්මට ආදරේ කවුද හොඳයි ඔන්න දැන් මේ පැත්තට එනකොට අපි pumpkin corn salad එක හදන්න දැන් ඔන්න අපි pumpkin ටික onion ටික corn ටික මේ සියල්ලම දාලා ඉවරලා අපි හදාගත්ත dressing එකත් එක්කට mix කරලා තියෙන්නේ දැන් tomato ටික මේ විදිහට cut කරගෙන යනවා තාමෝ carrots එහෙම දැම්මේ නැහැ දැම්මේ නැහැ මේ වගේ දෙයක් මම හිතන්නේ මේ තිනෙති try කරන්න පුළුවන් ටක් ගාලා මේ වගේ දෙයක් නේ salad එක තියෙනවා ඒක කරන්න අනිවාර්යෙන්ම කරන්න පුළුවන් ඉතින් අශනිකා කියන්නකෝ කුමාරයියා දැන් ගොඩක් එන්නේ සිකුරාද හවසනේ ඉතින් සිකුරාද හවස එනවා ආපහු ඉදිරි දවල් වලට යනවා ඉතින් වැඩි වෙලා සෙනසුරා තමයි ඉඳෙන්නේ හරියට ඉඳෙන්නේ එතේ යවහම මතර ශ්‍රීකා අක්කා රසර කැමරේ ටික හදලා දෙනවා නේ කුමාරයා. ඇත්තටම සමහරක් වෙලාවට මම නැහැ මම ෂූටින් යනවා. අක්කා තමයි ඉතින් උයන්නේ. එතකොට දැන් මම ගෙදර හිටියත් මම තමයි උයන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම කොහොමද මම වාගේ පවුල 12 දෙනෙක්ද කොහෙද නේද? වානි බාලයා. මම බාලයා. ඒකනේ එතකොට ඒගොල්ලෝ ඔක්කොම මේ සහෝදරියන්ට හොඳට කැම හදන්න පුළුවන්. ඔව් හැමෝටම එහෙම ගැටලුවක් නෑ. එකෙනෙකුට දෙන්නෙකුට ඇරෙන්න අනිත් ඔක්කොටම පුළුවන්. ඒ මොකද ඒ දෙන්න කුසිය පැත්තට ආවේ. නෑ ඒගොල්ලෝ වියනවා. ඒගොල්ලෝ වැඩි අර මේ ගොඩක් ගලාට ඒගොල්ලෝ අධ්‍යාපනයේ පැත්තෙන් ටිකක් ගිහලින් ඉන්නකොට ඒගොල්ලන් ඒව කරන්න අතපසු වීම වෙනවනේ ගොඩක් ගලාට. ඒ ගොල්ලන් ඒතර පාඩම් වල කැම්පස් වල දේවල් එක ටිකක් එහෙම වෙලා තියෙනවා. ඒ ඇරෙන්න නැත්නම් සම ඔව් හදක්ෂයි. ඔව් වියනවා. හොඳයි. දැන් ඔන්න අපේ සලාඩ් එකට මොකද වෙලා තියෙන ෂෙෆ්? දැන් අන්තිම ටික අපි ඉන්නේ නේ. ටිකක් දානවා. හොඳයි ඉතින් හර්ෂණිකා කී කොහොමද ඉතින් දැන් මේ දෙන්නත් එන්න එන්න ලොකු වෙනවා නේද? ඉතින් ඒකනේ වැරි වෙනවානේ. දැන් මෙයා මේ තම දෙන්න මිස්කෝල යනවානේ. දැන් කවුද සාමාන්‍ය පෙර ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? ලොකි. ඔව්. ඊට පස්සේ අරයා? මේ දෙන්න අතරේ ඒජ් කැප් එක 3යිනේ. 3යි. 3යිනේ. හොඳයි. ඉතින් හැබැයි දෙන්නාට මම හිතනවා අනිවාර්යෙන් මේ දෙන්නා ස්ටඩීස් වලින් පස්සේ කලාවේ වැඩ කටයුතු කරගෙන ගමන් ඒගොල්ලන්ගේ හයර් ස්ටඩීස් වලට යයි කියලා. මොකද මේ දෙන්නම හරි දක්ෂයිනේ. ඩබින් පැත්තෙන් නේද? එතකොට සිංගින් පැත්තෙන් ඇඩ් කරලා තියෙනවනේ දෙන්න පොඩි පොඩි. සමාහ සමා දේවල්. වේදිකාව මොකක්ද අක මේ දවස්වල වර්තමානයේ? මේ දවස්වල නම් අපි දෙකක් විතර නාටි කරා. දැන් පොඩ්ඩක් මොකද ඒ කරපු කට්ටිය ලංකාවේ නැහැ එකක්. එතකොට ඒක පොඩක් බ්‍රේක් වෙලා තියෙනවා. අලුතෙන් එකට පටන් ගත්තා. ඒකේ මේ රිසල්ට්ස් දැන් පටන්ගෙන යනවා. හරියට නමක් වැටුන්නේ නැහැ. කියන්නේ ඔය හොයනවා. දාලා තියෙන එක හරියන්නේ නැති වෙයි වගේ පොඩි එකක් තියෙනවා. ඔව්. අක්ක මගේ දැන් පෞද්ගලිකව
ටෙලි නාට්‍ය සිනමාවට වඩා ගොඩක් ප්‍රිය කරන සල වේදිකාවනේ. ඔව් වේදිකාව. මම හිතන්නේ ඔක්කොටම වැඩිය. ඔව්නේ. ඒ කියන්නේ මම වීද්‍රාජිත් කරලා තියෙනවා. නමුත් වේදිකාව තමයි මගේ මුල් ආරම්භය. අදටත් මම හිතන්නේ ඒක කියන්නේ මුදල් මත යැපෙන දේකුත් නෙමෙයි වේදිකාව. හැබැයි මේ මම හිතා රංගනේ පෝෂණය පැත්තෙන් ගත්තාම ඉහළම තැන තියෙන්නේ වේදිකාව. අද අපිට මේ තැන ඉන්න වාසනාව උදා වුණේ වේදිකාව නිසා. මොකද අපේ වේදිකාවේ දැක්ක ටැලන්ට්ස් වලින් තමයි මදන් නාලන් මහත්තයා සත්පුරුෂ නාට්‍යයේ මම මුලින්ම ඒ කියන්නේ මට 2000 මට මතකයි 2000 2000 රාජනාට්‍යල හොඳම නිළිය වුණාට පස්සේ තමයි මට කතා කරේ සත්පුරුෂ ටෙලි නාට්‍යයට. ඉතින් මගේ ගේතර ෆස්ට් ටෙලි ඩ්‍රාම එක තමයි සත්පුරුෂය. නැහැ ඊට ඉස්සෙල් රන්දුණු කියලා එකක් කරා. රන්දුණු කියලා. ඔව් ඒක සබ් රෝල් එකක් වගේ. මේකේ තමයි අර අපිට මතක චරිතය. කියන්නේ සෙන්ට මතකේ. ඇත්තටම හරි අපූරු ඒකනේ ඒ කාලේ තිබ නාට්‍ය. දැන් නාට්‍ය ගොඩක් තියෙනවනේ. තියෙනවනේ. ගොඩක් චැනලුත් වැඩි නාට්‍යත් වැඩි. නමුත් අර ඒක දැන් ගොඩක් අයට එකපාරට ගොඩක් අඩුයිනේ මතක හිටිනවා. පුද්ගලෝ හරි විසින් හරි නම් වශයෙන් හරි අමතක වෙනවා. ඒ කාලේ එහෙම නැහැ. එපිසෝඩ් 5 යනකොට පාර යන්න බෑ. ඒ තරම් ජනප්‍රියත්වයක්. ඔව් කෑ ගහනවා කියන්නේ. මට මතකයි චොක්ලට් බබා කිය කට්ටිය කෑ ගහමට පාර යන්න බැරුණා ඇත්තටම. ඔව් එහෙම එකක් තිබුණා. ඉතින් ඒ වෙලට අර ආසයි. ඉතින් අපි මොකද අපි එහෙම හිතුවෙත් නැහනේ. වේදිකාවට ආවා. අර ජනප්‍රිය වෙන්න ඇත්තටම මෙහෙම ආසාවක් තිබුණේ නැහැ. එහෙම ඔළුවේ එකක් නැහැ. නාට්‍ය වලට තමයි පිස්සුව තිබුණේ. පිස්සුව තිබුණේ. ඔව්. ඉතින් ඒකෙන් ඊට පස්සේ අපි කරපු දේවල් අපි ජනප්‍රිය වුණා මිසක් අර ජනප්‍රියත්වයේ පස්සේ ගියේ නැහැ. අනිවාර්යෙන්ම. ඒක අපිට ඒක ඒක නිකන් ඉබේ වෙච්ච දෙයක්. ඉතින් එතකොට තමයි ආසය හිතෙන්නේ පස්සේ මොකද මේ අපි එන්නේ ගොඩාක් ප්‍රශ්න මැද්දනේ. ගෙවල් වල ඉතින් දැන් 12ක් කියන්නේ ලේසි නෑ නේ අන්තිමේ වුණාම. කී දෙනෙක්ගෙන් බැනුම් අහන්නද? ඔය ඔක්කොම අහගෙන අහගෙන එන්නේ. ඉතින් අම්මා මං ආපුවාම අම්මලාට අයියලා කියනවා මේ මොනවටද යවන්නේ ඇයි යන්න දෙන්නේ නැ නම අක්ක පොඩියක් හිටිය කැම්පස් එකේ. ඉතින් එයාව විකුණලා මම එනවා එහෙට එහෙ ඉන්නවා එහෙම කියලා. ඉතින් එහෙම කරගෙන ආවා. ඉතින් පස්සේ කොහොම හරි ඒගොල්ලෝ අකමැතුණාට අර ටික කාලයක් ගියම ඇයි දැන් ඔබ නාට්‍ය වලට යන්නේ නැද්ද කියන අහන තත්ත්වයට ගෙනාවා මම. කියන දේ මම සම්මාන අරගෙන සහ මේ නාට්‍ය ටෙලි නාට්‍ය වලත් යනවනේ. ඒතරද ඇත්තටම ආඩම්බරයකුත් තියෙනවනේ. ඉතින් අක්කගේ පවුලේ 12 දෙනාගෙන් අක්ක විතරයිනේ කලාවත් එක්ක සම්බන්ධ නැහැ. හැබැයි පොඩි අක්ක ඩ්‍රාමා එහෙම කරේ. ඒ කියන්නේ එරවල් කරේ තේවා. නමුත් එයා එහෙම දැන් යා ප්‍රින්සිපල් කෙනෙක්. නමුත් එයා ඒ පැත්තට මෙහෙම ගියා. මම තමයි යාවේ. කලාව පැත්තෙන් ඉදිරියට ආවේ. ඒ කියන්නේ හෂනිකා කලියද්ද කියලා කිව්වම නේද? කලාව පැත්තනොත් Taman ගිය ස්ථාවරත්වයේ ගොඩනගා ගත්ත පෞල් ජීවිතය තුළත් ඒ සියල්ල බොහොම සාර්ථකයි. මොකද හරිම අවංක නේද? අපි උනත් ආදරය කරන බොහොම මේ නිහතමානී සොඳුරු පුද්ගලයෙක් තමයි අනාගත සහකාරය බවට පත් උනේ. සාම් පුරුෂයා බවට පත් උනේ කුමාරයිය. ඉතින් ඒ වගේම තමයි දියණිව දැන් දෙදනාත් මේ වෙනකොට නේද? හොඳ අධ්‍යාපනය ලැබෙමි. පකට තක ඉන්නව නේද? දැන් මට දෙඩි ලොකුයි. හා මට දෙඩි ලොකුයි. ඔයාටත් දා උසයි වෙදෙන්න නේද? හොඳයි. දැන් ඔන්න බලාගෙන ඉන්න අපේ ෂෙෆ් ලොයිඩ් සලාඩ් එක හදලා ඉවර කරලානේ ඔයා. සලාඩ් එක දැන් අපි ක්‍රමක්‍රමෙන් මොකද බලාගෙන ඉන්නකොට අපේ කාලය වේලාව යනවනේ. යනවනේ. අපි කතා කරලා ඉන්නවා. දැන් අපි මොනවද කියලා අපි ඉස්සලම් කියමු. අපි කෝන්වේ අර පම්කින් මස්ටර්ඩ් ක්‍රීම් එකත් එක්ක අපේ විනිග්‍රේට් එකත් එක්ක අපි කවලම් කෙරුවා. ඊට පස්සේ ඒකට භාගයක් විතර කැරට් උත් දාලා මික්ස් කරුවා. ඊට පස්සේ අපි මේ බඩට තක්කාලි ලෙටියුස් මැදට මේක කන්දක් කිරින්න වගේ ලෙටුව හැදුවා. හදලා ඉවර වෙලා ඒක මයිනස් දාලා තියෙන්නේ. දැම්මනේ. දැන් තමයි අපි මයිනස් දාන්න යන්නේ. ඉතින් දාලා ඉවර වෙලා ඒක ලස්සන කරලා ඔයගලන්ට කැමති විදිහට ඔයගලන්ගේ සලාඩ් එක ඔයගලන්ට ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ නිකන් අපි මෙතන අපි ක්‍රියේට් කරමු. ඉතින් මේ ඩිම් බ්‍රෝනිෂ් පාද ඕන ටිකක් බිත්තර තම්බලා පොඩ්ඩක් මෙහෙම පල්පල් දියාගෙන ඕන බිත්තර තම්බන්න පුළුවන්. ඔලිව් ටිකක් එහෙම දැම්මම නම් තවත් හොඳයි. එක එක දේවල් බේල් පේපර්ස් දානවා කැමති දෙයක්. ඔයගලන්ට නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. හැබැයි මේ මොන දේ දැම්මද? බ්‍රෝනිෂ් පාදනයන් ගන්නවා. ඒක තමයි මම කියන්නේ. මේ මොන දේ දැම්මද? ඒකනේ ආශ්‍රිකාක්ක දැන් වන්න මයිනස් ටික දැම්ම ගමන් තමයි සලාඩ් එක අර සුපිරි හෝටලයකට ගියා වගේ සලාඩ් එකක් රස බලන්න අපිට හැකියාවක් තියෙන්නේ. මේ පොඩි පොඩි දේවල් අපේ මුළුතැන් ගේතුල තියෙන දේවල් වලින් මේ සලාඩ් එක හදලා තියෙන්නේ නේද? ඒ නිසා හදන්න කියලා තමයි අපි ආදරෙන් ආරාධනා කරන්නේ. ඉතින් තෙනුරිදුව දැස දැන් එක්සෑම් එකට කූල් එකේද පාඩම් කරන්නේ නැත්නම් ඔයා ටිකක් බර දාලා එක්සෑම් එක කොහොම හරි මම විශිෂ්ට සාමාජ ටිකම ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ කොහොමද? තාම වැඩි පටන් ගත්තේ නැහැ. ඇඟට ගත්තේ නැන්ද එක්සෑම් එක? එහෙම නැහැ.
හොඳයි. ඔන්න සලඩ් එක ඇවිල්ලා තියෙන රස විඳින්න තිදෙනාටම අපි ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් අපි මතක් කළ යුතුමයි ඉරින් බරෝ නිෂ්පාදනයන් පිළිබඳව අඩසියවසක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනාගත්තු වෙළඳ සන්නාමයක් විදිහට අපි ඉරින් බරෝ නිෂ්පාදන හඳුනාගන්නේ. දේශීය වගේම විදේශීය වෙළඳපළ අතික්‍රමණය කරපු සුවිශේෂී වෙළඳ සන්නාමයක් තමයි ඉරින් බරෝ කියලා කියන්නේ. රස නහර පිනා යන ආහාර රස ගැන්වීමේ කලාවේ නියමක ලෙස සෝස් වර්ග තියෙනවා, අච්චාරු තියෙනවා, ජෑම් තියෙනවා. මේ ඕනම ආකාරයේ රස කලාවේ ආහාර නිෂ්පාදන ශාස්ත්‍රයේ ප්‍රමුඛයා වෙමින් බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝප රටවලට අපනයනය කරන්නට අවශ්‍ය කරන BRCGS කියන තත්ත්ව සහතිකයත් ISO 9001, ISO 22, GMP සහ SLS ප්‍රමිති කරන සහතිකයත් ලබා ගනිමින් තමන්ගේ ආධිපත්‍ය වෙළඳ පළතුර පතුරවපු අංකේකේ වෙළඳ සන්නාමයක් විදිහට අපි එඩින් බරෝ නිෂ්පාදන හඳුනා ගන්න. බලන්නකෝ ෂෙෆ්, දැන් කැනපි එක දුන්න එක දිහා තුන්දෙනා බලබල හිටියා. මං කිව්වේ නැත්තම් කන්නේ නැහැ. ෂෙෆ්ම කියන්නේ කාල බලන්න කියලා. කරුණා කරලා රස බලන්න. කරුණා කරලා කන්න මේක. රස බලන්න, රස බලන්න. කරුණා කරලා රස බලන්න කියන අසුනිකක්. රසයිද කියලා සලාඩ් එක ඒකනේ. ඉතින් තිනේ තිදුව. නා තාත්ත නැතුනහම මිසින් නේ. ආ? ඒවද? තාත්ත ඉන්නකොට ජොලිද? ඔව්නේ. යනවනේ කල්ලේ. ආ? කන්දේ වෙනන්නේ. තමයි නේද? හැබැයි ඉතින් කුමාර අයියව අර 1900 බර ගණන් වල මුණ ගැහෙනකොට හෂිනිකා කී ආ බඩක ඉන්නේ හරෝල යවුවා අපෝනේ තේ ටිකක් එහෙම දීලා අච්චර ලස්සන කෑම මේසයක් තියාගෙන ඒ දිදී කුමාර අයියා ඉතින් බොරු කියපු ඉඳන්නේ නේද නැත්තම් මුදිර රස විඳලා යන්න තිබුණා නෝ කීයේ ඉඳලා බලන් හිටියද කුමාර අයියා එනකම් මම හිතන්නේ දවල්ට කන්න දෙනවා කිව්වේ ඉතින් ඒ වෙලාවේ ඉඳලා ඉතින් බලන් හිටියා ඉතින් මම හිතන්නේ එනකොට 4:30 පහ වෙලා ඉතින් මම ඇත්තටම අදහස අයින් කරගෙන හිටියේ වෙලාවකට. හැබැයි වාකයෙන් ආවා. කාලා දාවි කියලා ඇහුවම කෑව කිව්ව එකයි තියෙන ප්‍රශ්නේ බඩගින්න ඉඳලා. ඔව් ඇත්තටම කන්නේ බත් තිබුණා. ඉතින් හැබැයි බත් නැතුවට වෙන කැවිලි ගොඩාක් ඒක මන් දන්නේ නැහැ ඒක ඇත්තටම මොටෝ තිබුණා ඉතින්. හරි සරුසාර කෑම මේස. සරුසාර කෑම මේස. කිසිම අඩපඩුවක් නැහැ. නෑ මනමාලික බලන්ඩා වගේ තිබුණා ඉතින් දෙයියගේ පිටයි. ඉතින් ඒකත් කාගන්න බෑ බයට දැන් සැකේනේ. සැකේනේ. ඔව් මොනා කියයිද ඉතින් ෆස්ට් ටයිම් ෆස්ට් ටයිම් නේ. ඒ ෆස්ට් ටයිම් මොයිදන මුණ ගැහුනේ ඒ නේ නේ නේ. ඊට කලින් හම්බෙලා තිබ්බා. තිබ්බා. මේ ඊට පස්සේ තමයි දැන් මට එයා එන්නේ කව කතා කරන්න. මම කොහොම මෙහෙම මාර්ගාවට හරි එන්නේ කියලා. නෑ මුලින්ම එතකොට දැකලවත් නෑ. දැකලවත් නෑ. ඊට පස්සේ මම කොහොමද ඊට පස්සේ කොළඹද මට එකපාර කම්මුණා. ආ හම්බුනා. ඊට පස්සේ තමයි මම කෙන්න ගෙදර එන්න කියලා. ඉතින් ආවා ඉතින්. හොඳයි. එහෙනම් දැන් සලාඩ් එක කන ගමන් අපි කතා කරමු. ඉතින් අදිනත දුවටත් ඒ වගේම තෙන්රු දුවටත් අපි ආදරෙන් ආරාධනා කරනවා. ෂෙෆ් ලයිට් ගැතින් හදපු මේ රසවත් සලාඩ් එක කාලා කියන්න. මේ වගේ සලාඩ් එකක් මීට කලින් කාලා තියෙනවද නැද්ද කියලා. නේද ෂෙෆ්? දැන් ඔයා යන්න යන ඊළඟ රෙසිපි එකට ඒ තමයි ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස්. මොනවද අපිට අවශ්‍ය කරන්නේ මේ රෙසිපි එකට? අපි මේ රිබ්බෝ අපි ඒකට අවශ්‍ය කරන දේවල් දැන් කියන්න කලින් ෂෙෆ් මට පුංචි වෙලාවක් දෙන්න අපි බ්‍රේක් එකක් අරගෙන ඉක්මනටම. හොඳයි. අපි සෝදානම් වෙන රසසරණයේ නැවතත් විරාමයක් ලබා ගන්න විරාමයක් අරගෙන අපි ඉක්මනටම ඔබව මුණ ගැහෙනවා රැඳී සිටින්න ස්වර්ණ වාහිනිය සමගින්. නැවතත් හොඳයි අපි හෂිනිකා කගෙන් අහමු දැන් අපේ සලාඩ් එකේ රස කොහොමද කියලා. අපි ළඟ රෙසිපි එකට යන කලින් හෂිනිකා කොහොමද සලාඩ් එක? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය කන සලාඩ් එක දිනවනේ. අර chef කියෝ වගේ ඒක මේ දිවටම පොඩි වෙනවා සලාඩ් එක. ඒක හරි රසයි. අපල කන්න පුළුවන්. අපල ඔව්. මේ ඒ කියන්නේ pumpkin-ui corn-ui දාලා නේ වෙනස්ම දෙයක්. ආ ඒක තමයි. හරි හරි. තියෙන වට්ටක්කයි corn-ui ඉති අර්ථපල් කියලා. බඩේ ඉරිඟ මම ඒක හරි මම හිතා අර්ථපල් කියලා.
ඒකනේ අටක් වන්න දැන් අටක් කන්න කැමති නැති තැනටයි නේද මේ දෙන්න තින දිටයි හොඳම දේ තමයි ඔය විදිහට සලාද කන්න දෙන්නේ හස්බන්ඩ් හොදයි එයාට මොකද එයා කන්නේ වට්ටක්ක එයා වට්ටක් කන්නේ නේ ඕක හොදයි හොඳයි එහෙනම් ඔන්න සලාඩ් එක හැදුවා අපි රසබින්දේ රසයේ ඔගලොත් සමීප කරගන්න කියලා ආරාධනා කරමින් අපි යනවා ඊළඟ අපේ රෙසිපි එකට ඒ තමයි ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස් මොනවද අවශ්‍ය කරන්නේ අපි ඉස්සලාම් අපි චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන පොඩි පොඩි ස්ලයිස්ස් සෝල්ට් අපි ස්ලයිස් කරන හා ඒ ස්ලයිස් ටික අපි මෙරිනේට් කරනවා එඩින්බරෝ ඔයිස්ටර් සෝස් ඔයිස්ටර් සෝස් ෆිෂ් සෝස් ෆිෂ් සෝස් 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 දාලා අපි ඒක මෙරිනේට් කරනවා මේ තුන මෙරිනේට් කරලා ලුණු ගම්බිරිස් දාලා ටික වෙලාවක් තියන විනාඩි 5 10ක් තියෙනවා විනාඩි 5ක් 10ක් තියෙනවා ඔව් තියලා වෙලලා ඊට පස්සේ අපි මොනවද කියන්නේ මේ කෝන් ෆ්ලෝර් ග්‍රෑම් 20කට පාම් පිටි එඩින්බරෝ කෝන් ෆ්ලෝර් ග්‍රෑම් 20කට පාම් පිටි ග්‍රෑම් 20ක් එකතු කරනවා එකතු කරලා ඒක කවලම් කරලා මම පැත්තකින් තියනවා. තමන් කැමති බ්‍රෙඩ් ක්‍රම් එකක් ගන්න පුළුවන් බ්‍රවුන් බ්‍රෙඩ් ක්‍රම් හරි වයිට් බ්‍රෙඩ් ක්‍රම් හරි කැමති බ්‍රෙඩ් ක්‍රම් එකක් ගන්නවා. ඒ වගේම තමන් කැමති ලෝලු ඕනේ තරම් තම්බල සම්බ ගන්න කැමති පුළුවන්. තමන් කැමති ලෝලු ඕනේ තරම් ගන්න පුළුවන්. හැබැයි ෂෙෆ් ලයිඩ් අරන් තියෙන්නේ ආර්තපල් සමගින් බෝන්ජි. එතකොට මොකද දැන් මම මේ ආර්තපල් ටික බදිනවා. මේක ෆ්‍රයි කරන දෙපැත්ත. හරි. ඉතින් මේ ආර්තපල් වල සීසන් කළොත් හොඳ නැද්ද දැන්? ඔව් දැන් සීසන් කරගෙන යනවා. අර්තපල් වල මොකද වෙලා තියෙන්නේ? අර්තපල් ටික බදිනවා. අර්තපල්ුත් තුන් කාට තඹ ගන්න ඕනේ. හා. තඹ ගත්තොත් තමයි ලේසි. ලේසි බදින්න නේ? ඔව්. ආ. අර අපි නිකන් මේ සාමාන්‍යයෙන් අපි අර්තපල් වල බදලා කනවනේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වගේ නේද? එතකොටත් අපි ඒක තඹගෙන බදින්න කියලා දවා කියන්නේ. ඒක නැත්තම් අමුවෙන්ම බදින්න. නෑ, ඒ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඇවිල්ලා මේ ෆ්‍රෝසන් ප්‍රෙස් කරලා එන එක. ඔව්. ඒක මෙහෙමයි. නෑ, ගෙදරදී අපි හදනවනේ අර්තපල්. ගෙදරදී අපි හදනවා නම් ඉස්සලාම අපි තෙලට දානවා. ඔව්. දාලා එකපාරක් අපි බෙදලා එක පැත්තකින් තියන්න ඕන. අන්වන් පාට වෙන්න දෙන්න එපා. බාගට වගේ බෙදලා පැත්තකින් තියනවා. ඊට පස්සේ තමයි ආයි ටිකක් නිමෙන්නලා ආයි බදිනවා. ආයි බෙදගම තමයි අර ක්‍රිස්පිනස් එක එන්නේ. හොඳට තියාගන්න ටික වෙලා තියාගන්න බලා. ඒකත් විනාඩි 20ක් 30ක් යනකොට ඒකත් සෝගි වෙන්න බලනවා නේ ෂෙෆ්. හොඳයි අපි දැන් අර ගත්ත අපේ මේ චිකන් ටිකට ෆිෂ් සෝස් ටිකක් ඔයිස්ටර් සෝස් ටිකක් ඒ වගේම සෝයා සෝස් ටිකක් දාලා මේ තුනම ඕනේ අද අපි හදන රෙසිපි එකට සීසන් කරගන්න. ඒක තමයි අර මරු රහ එන්නේ. ඒ රස මරු වෙන්නේ. ඕන දැන් අපි දාගත්ත සෝයා සෝස් ස්වල්පයක් ෆිෂ් සෝස් දාගත්තා. වැඩ දැන් දෙන්නද මම ෆිෂ් එක දෙන්නම්. ඔයිස්ටර් එක ඉස්සලා දැම්මෙ නේද? ඔයිස්ටර් එක ඉස්සලා. සෝස් වර්ග නම් සෝස් වර්ග නේද? ජෑම් වර්ග නම් ඉතින් අපි කැමති පොඩිත්තන්ට කැමති වෙන විදිහට ෆ්ලේවර්ස් වලින් තියෙනවා. රට රස ගෙදරට කියනකොටම සෝයා එක අපිට නැතුවම බැරි නිෂ්පාදනයක් වෙලා තියෙනවා. විශේෂයෙන් මෙතෙන් නේද? නිර්මාණ ශායට සෝයා එක කියාපු නිෂ්පාදනයක් වඩ පත් වෙලා තියෙනවා. ඉතින් සෝයා එකෙත් ෆ්ලේවර්ස් තියෙනවා. චයිනීස් ෆ්ලේවර් එක, ශ්‍රී ලංකන් ෆ්ලේවර් එක, ඉන්ඩියන් ෆ්ලේවර් එක විදිහට තමන් කැමති ෆ්ලේවර්ස් තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ටොපින්ග්ස් ගැන කතා කරනකොට චොක්ලට් ටොපින්ග් එක, ස්ට්‍රොබෙරි ටොපින්ග් එක තියෙනවා. ඒ වගේම තමයි අපේ ෂෙෆ් නිමල්ට ඕනම ස්වීට් ආයිටම් මේ ආයිටම් එකක් ඒ වගේම ඩෙසර්ට් එකක් කේක් වර්ගයක් මේ ඕනම දෙයක් සේවරි ආයිටම් එකක් හදාන්න කරන සියලුම නිෂ්පාදන බේකින් සෝඩා බේකින් පවුඩර් හැම දෙයක්ම තියෙනවා. ඒකනේ එසුමානේ අපි හදමු. හොඳයි. දැන් ඔන්න එක සීසන් කළ විනාඩි 10ක් විතර තියාගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි තෙල් ටික රත් වුණාම අර අපි පොඩක් හම්බගෙන ආපු හතරෙන් කීයක් දව තඹල තියෙන්නේ මේ අත්තප භාගයක් තම්බලා භාගයක් චුට්ටක් වැඩි තම්බල තමයි. ඊට පස්සේ ෆ්‍රයි කරගන්න යන්න. හොඳයි. ඉතින් හර්ෂණිකා අක්කි දැන් කුමාරයව ඇමරිකාවේ 2005 මේ වෙනකොට වසර 19ක් විවාහ ජීවිතේරනේ. මම හිතනවා ගොඩාක් සතුටින් ඉන්නේ කුමාරය නිසා කියලා. ඔව් ඇත්තටම. මොකද හරි අන්ඩර්ස්ටෑන්ඩින්. ඔව් හරිම අන්ඩර්ස්ටෑන්ඩින්. අනිත් එක සහය කලාවටත් ආදරේ ඉන්නේ ගොඩක්. ඔව් මොකද ඒක තමයි වටිනාම දේ. මොකද දැන් මං ආසපැත්ත කලාවනේ. ඒකනේ. ඒකෝල මට කවදාකවත් ඒකට අවහිරයක් වෙලා නැහැ. මම හිතන්නේ ඒක තමයි ලොකුම හයිය. තමුන්ගේ හස්බන්ඩ් වගේ සහයක් ලබා දෙනවා කියලා කිසිම දවසක මට ආරවුවා කරන්න එපා එහෙම එපා කියලා නේ. ඔයාට ඔයාගේ ශේෂ්ත්‍රය තුළ ඔයානි දන්නේ. ඒතර ඔයයි හරිදේ තෝරගන්න ඔයා දැනගන්න. එච්චරයි කියලා තියෙන එහාට මුකුත් අදටවත් අහන්නේ. දැන් සමහරකට අපි ඉන්න නාටි බලන්නෙත් නෑ. සමහරක හැබැයි යාට හිතට ඇල්ලුවොත් මම හිතාද නැද්ද කියනක නෙමෙයි යා බලනවා අනිවාර්යයෙන්ම. එහෙම තෝර දැන් අපේ නාටි හාජරල් එක යද්දී මෙයා වෙන එකක් බලන්නේ. යාට හිතට අල්ලන්න ඕන නාටි බලන්නේ. ඉතින් ඒක යාගේ චොයිස් එක නේ. ඒක ගැටලුවක් නෑ. හැබැයි කවදාකවත් මේ එහෙම මම වේදිකා නාට්‍ය බලලා තිනවා. ඇත්තටම අක්ක කවදාවත් කලාපැත්තෙන් කන්ට්‍රෝල් කරන්න ඇවිල්ලා නැහැ. ඒක හරිම වටිනවා. ඒ වුණාට දැන් කුමාරයයි අවිතින් ටික දෙනෙක් නේ දන්නේ. කුකුල ලකුණ කවදාවත් තම දෙක කරන්න බෑනේ. කොහේ කුකුල ලකුණ? කුකුල ලකුණ මේ ඇත්තටම
ඒ කපල් එක තමයි අපි අපිට දැනෙන්නේ රියල් කපල්. ඔයා කියන්නේ දැන් මට ඇත්තටම යපවගේ ටිකේ මං කියන්නේ අපි අපි රංගපාන කාලෙ මේ කියන්නේ නාට්‍ය දවසේ විකාශන වෙනවනේ. දැමුත් යනවා. නමුත් අර ඒ දවසල උණු උණු පිට යනකොට මිනිස්සරි ආදරේනේ. පාර යන්න බෑනේ. කුකුලා වෙනවන තමයි ඉතින් කියන්නේ. ඉතින් සමහරකට කඩේකට ගියාමත් මේ මුදලාල්ලත් මගේ පස්සේ එනවා. ඒ කියන්නේ මගේ පස්සේ එල්ල ඉතින් කියව කිය වෙනවා. ඒ ඇවිල්ලා ආයේ දැන් විතර බඩු දෙන බිල් කරන දෙන පස්සේ කරන අනේ මේ මිස්ටර් ටිකක් අඩුවෙන් දාලා දෙන්න පව් මහත්තයා තිරේ ඉන්නේ දැන්. ඒ සාමාන්‍ය ඒගොල්ලෝ ඒගොල්ලන් ඒක ඔටෝ ගිහිල්ලා ඒ කියන්නේ නාට්‍ය තුල හැම කෙනෙම ජීවත් වුණා කියලා. ජීවත් වුණා මන් දන්නේ. නාඩගම් කාරය කියනකොට ඒක සුපර් හිට් එකක් වුණා. ඔව් සුපර් හිට් එක කියන්නේ මෙහෙමයි මන් දන්නේ. නාට්‍ය ඉතිහාසයේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ මම දැකපු එච්චර ජනප්‍රිය වෙච්ච එච්චර ප්‍රේක්ෂකෝ පිටසමතර මේ පොඩි ළමයි පවා නිදියන් නැතුව නම්ය හමාරනකන් ඉඳලා නැත්තම් YouTube එකෙන් බලලා ඒ වගේ මේ රස විඳපු මං හිතන්නේ ජීවිත පළවෙනිම නාට්‍ය තමයි කවුරු මොනවා කිව්වත් මම විශ්වාස කරන්නේ ඒක මොකද ඒක හේතුව ඒක දශක මම අපි ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍ය වංශකත්වයේ හැරවුම් ලක්ෂය තමයි ඒක මේ අපි යනවා වෙන ටෙලිග්‍රෑම් එකකට තිස්සමහරම. ඔව්. එතන ඉන්නේ බුද්ධදාස විත්තනාරච්චිගේ ඉඳලා ලොකු සෙට් එකක් හිටියා කියන ප්‍රවීණ කලාකරුවෝ ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ ඉන්නකොට එක මහත්තයෙක් ඇවිල්ලා මං ගාවට මේ අම්මෝ ඔයා හරි සරයි නේද? එම් කියලා එළවකට කතා කරලා මම නාට්‍ය බලන්නේ නැහැ. මම කවදාකවත් නාට්‍ය බලන්නේ කෙනෙක් නෙමෙයි. හැබැයි මම නාටකම් කාර්යය බලනවා. හරි. එහෙම කියපුවා පෞද්ගලිකව මට ගොඩාක් දැනගන්න ඕනේ. ඉතින් මේ නාටකම් කාර්යය බලනවා මේ ඔබතුමගේ රංගපෑම හරි ඉහළයි හරි මෙහෙමයි කියලා අර මාව ඒ විලාවේ ඉතින් දැකලා කතා කරලා ආපෝ හරි හරි තේ බොන්න එනවා අපි තේ බොන්න දැන් නතර කරන හයිවේ එකේ. ඊට පස්සේ මේ බොන්න කියලා ගියා. ආයේ මේ මාස බීලා ආවා. තේරියත් බීලා ආවිල්ලා මේ එහෙනම් මිස් යන්න හොඳයි ගුඩ් ලක් කියලා දැන් කියද අර කිසි කෙනෙකුටත් මටත් දැන් හරි අවුල්නේ. නමුත් ඒ කියන්නේ එතන මන් තේරුම් ගත්තා යා නාට්‍ය බලන එක නෙවෙයි වෙන්නේ. අර ගොල්ලෝ දන්නවත් ඇති. නමුත් යාට ඒක වුමනාවක් නෑ එනික. අර මට යන්නම් කියලා ගියා. මං ඉතින් හිතුවා ඒ නාට්‍ය කොච්චර මං කියන්නේ අපිත් වාග්ය වුණා එවැනි නාට්‍යයකට මොකද අපි දැන් අවුරුදු 25ක් 30ක ආසන්න කාලයක නාට්‍ය කර ජීවිතය අලුත් වුණා වගේ නේද අලුත් වුණා වගේ කියන්නේ අපි කොච්චර ජනප්‍රිය වුණත් ඒකෙන් ලැබිච්ච ජනප්‍රියත්වය වෙනම එකක් නංගි මට තේරෙන්නේ නැහැ කියන්නේ අදටත් දැන් මුල් එපිසෝඩ් දෙක තුන යනකොට මෙහෙම අපිට බලන්න වෙන්නේ නැහනේ ඉතින් අපිට පහ වෙනවා ඒකටම ෂූට් ඉන්නේ ඔව් එතකොට අපිට ගානක් නැහැ මේ මරු නාට්‍ය නාඩගම් කරු කියන මම මොකද ඉච්චර මරුව දැන් අපි තින්නවනේ අපිට දෙයිලා නේනේ මාත් දළුයි බලනකොට ඇත්තටම මරු තමයි ඉතින් මරු තමයි දෙන්නේ නේද මං හිතන්නේ ඒ නාට්‍ය නාට්‍යයෙන් අදටත් හෙටටත් මතුවටත් නාඩගම් කාරයෝ කියලා කියන්නේ ලංකාවේ සුපර් හිට් එකක් වෙච්ච ටෙලි නාට්‍ය වංශ කතාවල කිව්වත් වගේ බොහොම විප්ලවයක් කරපු පෙරලිකාර ටෙලි නාට්‍යයක් විදිහට අපිට අදටත් හඳුනා ගන්න පුළුවන් ඒකේ ගෞරවය සියලුම නළනෙලි පිරිසට වගේම අධ්‍යක්ෂතුමා ශිව ගුරුනාදන් මහත්මයා නිෂ්පාදක නිෂ්පාදක ඒ වගේ සද්දයියා චාමරයියලා මේ සියලු දෙනාම මතක් කරන්නට ඕනේ දැන් මේ පැත්තට යනකොට ෂෙප්ලොයිඩාව දාලා ගිහිල්ලා ඔව් දාලා ගිහිල්ලා මේ යන්න ගන්න මෙමල්වව දාලා ගිහිල්ලා දැන් ඔයා මේ පොටේටෝස් ටික බෙද ගන්නවා ආ ඒ ටික බෙද ගන්නවා මේකත් අපි ක්‍රම් කරලා තියෙනවා කම් කරා සීසන් කරා අපි ඔක්කොම එඩින්බර සෝස් තුනම දැම්මා ඔයිස්ටර්ස් පිස්සෝස් ටික දාලා සීසන් කරලා ගම්රිස් තුන දාලා සීසන් කරලා මේකෙම බිත්තරයකුත් දාලා දාලා කෝන් පිටිත් මේකෙන් දාලා හොඳට කවලම් කරලා ඊපස්සේ ක්‍රම් මැල්ලුවා ආ ක්‍රම් මැල්ලුවා හොඳයි ඔන්න ඔය විදිහට තමයි අපි මේ හදන්නේ ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් with vegetables කියන රෙසිපි එක අපේ දැන් pumpkin corn salad එක අපි පිළිගන්වලා ඒකේ රස ගුණ පිළිබඳව අපි හෂනිකාකගෙන් දැනගත්ත දුවලා දෙන්නක් කිව්වා මරු කියලා. ඉතින් අපිට හරිම සතුටේ. ඊළඟට ඔගලන්ට on the way අපේ මොකද්ද මේ එන්නේ? crumb fried chicken with vegetables එක. හොඳයි. ඉතින් දුව මොනාරි කියන්නකෝ. මේ දෙන ගෙදරත් කොහමද අශනිකාගේ සයිලන්ඩ් මේ දෙන නෑ නෑ ඔය එළියට අපම විතරයි මේ ටීවී එකට ඇවිල්ලා නිසා නේද ඔව් නැත්තම් ගෙදර එකම යුද්ධේ යුද්ධේ හා ඒ කියන්නේ ලෝක මහා යුද්ධේ කීවෙනි ලෝක යුද්ධද මේ ගෙදර තියෙන නේද අහලා පහල ඔක්කොමයි දන්නා ඔක්කොමයි දන්නා යුද්ධේ මොකද්ද කියලා ඒක දැන් අශනිකා අක්කා මම දන්න විදිහට ගොඩක් වැඩිදල් තියෙන පිරිමි යාළුවනේ. ඔයා ගොඩාක් ගෑනුන් එක්ක කම්පෙයා කරලා බලනකොට ලේඩීස්ලත් එක්ක ඔයාලා ගොඩක් ළඟලා ඉඳලා තියෙන පිරිමි යාළුවෝ. දැන් අපේ කවුද මේ තෙනුරි තිනටි ඒ වගේ පිරිමි යාළුවෝ දෙගලනොත් දැන් ඒගොල්ලන්ට ගොඩක් ක්ලෝස් නැත්නම් ඒගොල්ලන්ට ඉන්නේ ගර්ල්ස්ලාද? ඒකද ඒගොල්ලන්ගේ තමයි යන්නේ. ඔව්. ගර්ල්ස් ස්කූල් එකකට තමයි යන්නේ. සෙන්ජෝස් ස්කූල් එකකට නැපියන්නේ එතකොට.
විතර අපි දෙකම ඉන්න දෙක. මේගොල්ලන් එහෙම නැහැ. ක්ලාස් එකකට එමන යාළුවෝ ඉන්නවනේ. ඒ කියන්නේ ළමයි දෙන්නේ තුන්දෙනෙක් කතා බහ කරන මං කියලා තියන්නේ පුතේ හැම එක්කෙනාගෙම කතා ගන්න. ගෑනු ළමයි පිරිමි ළමයි ભેද කරගන්න එපා. මොකද දැන් මේගොල්ලන් ඉස්කෝලේ සෙන්ට් ජෝසප් එකේ එකසරක් නාට්‍යයකට සෙන්ට් ජෝන් එකට මං කොහේ යන්න පුතේ. කිසි ගැටලුවක් නැහැ. තමුන් ගැන විශ්වාසය තියාගන්න. මේ ළමයි එක කතා කරන්න කතා නොකරන්නේ. මොකද මට හුරු වෙලා තියෙන එහෙමනේ. අනිත් එක අපේ ගෙදරත් දැන් ওই දෙපක්ෂෙම ඉන්නවා. එහෙම විශේෂයක් නැහැ. ඒක විශේෂයක් කරගන්න හොඳ නැහැ. එතකොට තමයි අර මං හිතන්නේ අද අපි මෙහෙම ඉන්නේ අපි ඒ දේ අවබෝධ කරගෙන ආපු නිසා මම හිතන ජීවිතේ. දැන් මං කියන්නේ අනිවාර්යයෙන්ම ගෑනු පිරිමි ભેදයක් නැහැ. යාළුවෝ කවුරුත් යාළුවෝ. නේද? එතකොට මං දෙන්නේ මගේ හස්බන්ඩ් මට කැමත් අහනකොට හෝ මට හම් වෙනකොට මට ඉතියේ කොල්ල යාළුවෝ. දැන් ඒ වෙලාවෙත් මට මතක ගිහන් අයියලාම ඉතින් නාට්‍ය රාජ්‍ය නාට්‍ය වලදී මේ මට කියනවා මං හම්බෙන්ද යා නාට්‍ය බලන්න වෙලා හිටියා. ඊට පස්සේ මං කෝ මේ අර ඊට සරගම වෙන මලයන් හෂි උඹ අරු අදම දාලා ඇයිකෝ. කියන්නේ මම ඉන්නේ මේ කොල්ලෝ එක්කනේ. මං කෝ උඹ දාලා යනවා නම් අද යන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ. මේ යාළුවා මේ යාළුවෝ ඉතින් එයාට කලින් හම්බෙච්ච අයනේ. එහෙම ඒ අවබෝධය නැත්තම් අමාරුනේ කියන එක. ඉතින් ඇත්තටම ඒ අවබෝධය එයාට තියෙනවා. ඒක ලොකු දෙයක්. ලොකු දෙයක්. හොඳයි. ඉතින් ගොඩක් දේවල් තියෙනවා අපිට හෂණිකාක්කත් එක්ක තව බෙදා හදාගන්න. කාල වේලාවත් හරි ඉක්මනින්ම ගත වෙලා ගෙවිලා යනවා. ඉතින් අපි මේ හදන්නේ ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස්. අපි පම්කින් කෝන් සලාඩ් එක මේ වෙනකොට හදලා තියෙනවා. කැනපේකුත් හදලා සර්ව් කරලා තියෙනවා. දැන් අපි ඊළඟට මොනවද මේ හිමින් කපන්නේ? මේ ටාටා සෝස් එකට අපි කපන්නේ. ආ මේක ටාටා සෝස් එකක් හදනවද? ගර්කින් එකයි අපි පිකල් ගර්කින්. ටාටා සෝස් එකට මොනවද ඔයාලට අවශ්‍ය කරන්නේ? ගර්කින්, අනියන්, චොප් පාස්ලි පොඩ්ඩකුත් අපි එකතු කරගන්නවා නේද? හොඳයි. ඉතින් අපි අර සීසන් කරගත්ත චිකන් ටික ඊට පස්සේ ඒකට බිත්තරයක් පොඩ්ඩක් දාලා ඉවර වෙලා නේද? කම් කරගෙන දැන් ඒක අපි හොඳට ෆ්‍රයි කරගන්නවා තෙලේ දාලා ඉවර වෙලා. ඒ වගේම තමයි අපිට ටාටා සෝස් එකකුත් මේකට අවශ්‍ය නිසා ඒ දේවලුත් අපි පිළියෙල කරගන්න ගමන් අපි නැවතත් සූදානම් වෙන රසසරණියෙන් බ්‍රේක් එකකට යන්නේ. ඒ නිසා අපි විරාමයක් අරගෙන ඉක්මනට මෙන්න කොහෙවත් යන්න එපා. මේ අන්තිම ටික එකතු වෙලා ඉන්න. අපි බලමු කොයි විදිහටද මේ රෙසිපි එක හදලාම හැදුවර පස්සේ අවසානයේදී අපිට මොන වගේ රසක්ද මොන වගේ දෙයක්ද දකින්න ලැබෙන්නේ කියලා. ඇඳලා ඉන්න අපිත් එක. හොඳයි. ඉතින් ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස් අපි මේ රෙසිපි එකට අවශ්‍ය කරන ටාටා සෝස් එක හදාගත්ත ෂෙෆ් නිමල අපට අග්ගල කියන ටාටා සෝස් එකට මොනවද දැම්මේ? ගර්කින් දැම්මා, අනියන් දැම්මා, චොප් පාස්ලි ටිකක් එකතු කරලා අපි අන්තිමට මොනවද දැම්මේ? එඩින්බරෝ මයනිස් එක අපි ඒකත් එක තමයි රස. ඒකත් එක තමයි ටාටා සෝස් එක එන්නේ. හොඳයි. ඕන දැන් චිකන් ටික මේ විදිහට අපි ෆ්‍රයි කරලා ගන්නවා. බීන්ස් ටික අපි පැත්තකින් තියාගෙන තියෙනවා. අපි බලමු කොයි විදිහටද අවසානයේදී මේ ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස් කියන රෙසිපි එක හැදෙන්නේ කියලා. ඉතින් අකි මොනවද ඉතින් ෆියුචර් ප්ලෑන්ස් ඔයාගේ? මගේ නම් ඉතින් දැන් මේගොල්ලන්ගේ ලබන අවධනයගේ විභාගේ. ඔව්. ඉතින් ඒකට ඉතින් අපි සෑහෙන ඉතින් උදව් කරන්න ඕනේ නේ. ඉතින් ඒව එකක් තියෙනවා. ඉතින් කලා කටයුතු කරනවා. ඒ අතරතුර කරන්න වෙනවනේ ඉතින්. නැතුව. ඔව් ඒක. ඉතින් මෙයා තාම නෑ. තාම චූටි කියලා නැහැ. ඉතින් දැන් තරගකාරී ලෝකයක් නේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් ඒකට හුරු වෙන්න වෙලා තියෙනවා. මොකද ඒක ඔටෝ යන්න වෙලා තියෙනවා. අපි කොච්චර කිව්වත් ආපස්සට එන්න බැහැනේ. අපි තනියෙන් විතරක් මේක වෙනස් කරන්නත් බැහැනේ. ඉතින් යන පිම්මට අපිත් යන්න ඕනේ. ඕ මාත් කියලා තියෙන්නේ. ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. දැන් මෙයා ටිකක් කලාවට ආසයි. ඉතින් මං කියලා දෙන්නේ ඒක කරන්න. ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න. මොකද අය ඕක අත පහුණාට පස්සේ අය ආපි ගන්න බෑනේ වයසත් එක්ක. ඉතින් ඒ නිසා මං කියන්නේ මං අපි අපෙන් වෙන්න ඕනේ හැමදේම කරනවා. ඉතින් ඒගොල්ලෝ අනාගතේ හදාගන්න. මොකද අපි කියනවා කරගන්න ඕනේ ඒගොල්ලෝ. අක්ක පොඩක් සැරට ඉන්නවා දෙන්නටනේ. ඔව් සැරයි. තාත්ත පොඩක් සැර නෑ නේ පොඩි දු. තාත්තලා සැර නෑ ටිකක් ඇත්තටම නේද. තාත්ත ඕන දෙයක් නේ. අම්මා වසයි නේ. හා නෑ එහෙම එක්කෙනෙක් හරි පොඩක් හරි ඉන්න ඕනේ. ඉන්න ඕනේ සැරට ඉන්න ඕනේ පොඩක්. කොහොමත් ඉතින් ගෙවල් වල අම්මලා කොච්චර හොඳ වුණත් අම්මලා සැරයි කියලා දරුවෝ කියන්නේ. තාත්තලා මොකද ටික කාලෙකින් එන්නේ. ඇවිල්ලා ඕර්දල් කරලා යනවා. ඊට අපි ආයෙත් අර අපි එතකොට අයින් වෙලා. ඔව් අපිව දැක්කම හතර දැක්කා වගේ. ඉතින් ඇත්ත කතන්දරේ ඒගොල්ලන් අපිත් අතර පත් වෙන්න ඕනේ. ඔව් එතකොට තමයි තේරෙන්නේ. එතකොට තමයි තේරෙන්නේ. එතකොට වැඩක් නැහැ. ඔව් ලොක්කී ඉතින් කියන්නකෝ මොනා හරි දැන් මොනාද ඔයාගේ ඉස්සරහට ඔයාගේ දැන් තාම ඉතින් ඔලෙවර්ස් නේ. ඊට පස්සේ ඒලෙවර්ස් වලට මොනාගේ ස්ට්‍රීම් එකක් තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ?
බලලා ඊට පස්සේ පෙස්රාඩු සස්තර මොනවද කරන්න කියලා. නංගි බබා මන්ද තාමනේ. එහෙමද? නංගි බබට ගොඩක් යාළු වෙනවා ඉස්කෝලේ. අම්මට නම් කියලා තියෙන ඉස්සර ඉඳලම චූටි මැනිගේ කියලානේ. වාට අම්මා ආදරේට කියන්නේ මොනක් කියලා? චූටි බබා. චූටි බබා. මේ ලොකු බබා. අක්කි බබා. එතකොට කුමාර අයියා. ඒ ලොකු බබා. ඔව්. තොත්ත බබා. තොත්ත බබා. තොත්ත බබා අයියා. ඔන්න කුමාර අයියා වන්න තොත්ත බබාලු. අනේ මන් දන්නේ ඉතින් කුමාර අයියට තනියෙන් තේ එකක් එහෙම අදා ගන්න පුළුවන් නේ කැමැවීම. ඔව් බැරි නැහැ. නමුත් කරන්න කැමති නැහැ. ඒකනේ. එහෙම ඉතින් දුන්නොත් තමයි කැමති ගන්න එන. ඉතින් කුමාර අයියා ගැන විශේෂයෙන්ම බොහොම ආඩම්බරයෙන් ගෞරවන්විතව කතා කරනවා නේද අපේ ක්‍රියාන්විතයේ යෙදලා හිටපු රණවිරුවෙක්. ඉතින් බොහොම කැපවීම කරලා තියෙනවා අපේ රට වෙනුවෙන් නේද? ඉතින් අපි දන්නවනේ කොච්චර දුෂ්කරතාවලට අපි යුද්ධ කාලේ හිටියද කියලා. නමුත් ඉතින් හෂනිකා අක්කා නෑ මම රණවිරුවෙක් එහෙම නෙමෙයි නේද? ඒ තිබිච්ච ගෞරවයත් එක්ක මම කවදා හරි මියාව කසාද බඳිනවා ලස්සන ජීවිතයක් ගත කරනවා කියලා. ඉතින් ගෙදරින් කැමති නැති වුණාට හෂනිකා අක්කා කොහොම හරි අන්තිමට ඒගොල්ලන්ගේ කැමැත්තත් අරගෙන කුමාර අයියත් එක්ක කසාද ජීවිතයට ගියා. දැන් ඔන්න ඇවිල්ලා තියෙන ඕගලන්ට අපි හදපු ඊළඟ රෙසිපි එක ක්‍රම් ෆ්‍රයිඩ් චිකන් විත් වෙජිටබල්ස්. අසමින්න අපේ අන්න කාල වේලාවත් ඉරඹලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර ප්‍රමිතියේ නිතර නිෂ්පාදනාකාරයේ කිතාවස සත්‍ය අමුද්‍රව්‍ය යොදා ගැනීම තමයි රින්ගරෝ මයිනස් නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් ගෙදරදී සල්සතේ වේලාවට බිස්කට් සමග එක්කලා කන්නත් පුළුවන්. අලුතෙන් හඳුන්වා දීපු මයිනස් එක ඔබ දන්නවා. ඒ රස ගාලික් මයිනස්, චිලි මයිනස්, ඒ වගේම ගෙදරදී සලාඩ් එකක් සෑන්ඩ්විච් එකක් හදනකොට අපිට නැතුවම බැරි නිෂ්පාදනයක් තමයි මයිනස් කියලා කියන්නේ. ඉතින් අපිට ගාලික් මයිනස් යොදාගෙන ගෙදරදී ලේසියෙන්ම ගාලික් බ්‍රෙඩ් හදා ගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේමයි සෝයා බ්‍රෑන්ඩ් එක පිළිබඳව මතක් කරන්න ඕනේ. ලෝක ප්‍රසිද්ධ කෑම වට්ටෝරුව ඔබේ ගෙදර කෑම මේසෙට රටරස ගෙදරට කියන තේමාව යටතේ තමයි අතිවිශේෂ වට්ටෝරුවකින් එක්ස්පර්ට් රෙසිපි එකකින් පිළිගන්නලා තියෙන MSG අඩංගු නැහැ 2-in-1 සංකල්පය යටතේ කුළුබඩු මිශ්‍රණයක් සහ සෝස් පැකට්ටුවක් අඩංගුයි කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම අව්‍යාජවත් පාරම්පරිකවත් ක්‍රමවේදයන්ට තාක්ෂණය මුසු කරමින් අපේ රටේ නිෂ්පාදනය කරන ප්‍රමුඛතම සෝයා සෝස් නිෂ්පාදනය තමයි එඩින්බරෝ සෝයා සෝස් කියලා කියන්නේ. ඉතින් මේ සියල්ල අපි ගාව තියනවා කියලා කියන්නේ අපිට පුළුවන් මේ උම්පියුම් කලාව තුළ විශාල පෙරලියක් කරන්න. සෝස් ෆිෂ් සෝස් තියෙනවා, සොයා සෝස් තියෙනවා, සෝස් වර්ග හැම දෙයක්ම තියෙනවා. මට වඩා ඉතින් ෂෙෆ්ලා එකතුයි මේ එඩින්බරොත් එක්ක. අපි ඒගොල්ලන්ට ඇත්තටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සෝස් හදලා දීලා කියන වගේම රහට ඒ ස්ටෑන්ඩඩ් වලට ප්‍රමිතියට හදලා තියෙන නිසා. හොඳයි, දැන් ඔයා ගොඩක් මහන්සි වෙලාද රෙසිපිස් තුනක් හදුවා, කැනපේ එකත් හදුවා. ෂෙෆ් නිමල් මොකද කියන්න තියෙන අවසාන වශයෙන්? අසමාරිය කියන්න තියෙන දැන් මේ වගේ ප්‍රොඩක්ට්ස් එක්ක අර ෂෙෆ් කිව්වා වගේ මට හරි දේසී දැන් අර මගේ දැන් එන සුමානේ හදන්න තියෙනවා අපිට දේවල්. මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි බලමු මොනවද හදන්නේ. හොඳයි ෂෙෆ් ලොයිඩ් අහන්න බලන්න හෂනිකා අක්කගෙන් කොහමද ඔයාගේ අන්තිම දීපු රෙසිපි. උණු උණුවෙන් තියෙන්නේ ලොකු කඩ පුච්ච ගන්න එපා, පරිස්සමෙන් තමයි රස විඳලා කියන්න වෙන්නේ. ඒකනේ. ඉතින් හෂනිකා කරලියද්ද අපි දශක තුනකට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයේ පුරාවට හඳුනා ගන්න බොහොම සොඳුරු මේ හොඳ හදවතක් තියෙන නිහතමානී රංගන ශිල්පිනියක් විදිහට මේ මේඩින්බරෝ සෝසස් වල හෂනිකාගේ ඇත්තටම හරිමනසයි මේ සෝස් එකත් හරිමනසයි මේ එඩින්බරෝ එක මෙරිනේට් මෙරිනේට් හරිමන ඒක ඉතින් අහන්න දෙයක් නැහැනේ. ඒක කොහොමද තේ ඒ වගේ චෙෆ්ටත් චෙෆ් ගියාටත් ඉතින් රසයි ඒ ඔක්කොම එකට එකතු වෙලා මේ අත මේ අත අම්මෝ මේ අත ඒක ඒ ඔක්කොම එකට එකතු වෙලා මම හිතන්නේ ඒක ගොඩක් රස වෙලා අපිට යන්න කල වේලාවක් තිබිලා තියෙනවා. ඉතින් අපි ආරාධනා පිළිගෙන අද ආවේ හෂනිකා කරලියද්ද අපි හැමෝම ආදරය කරන කලාකරණියක් ඇය. ඉතින් අයගේ සියලු බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අදාවට. ඒ වගේමයි ලොකු දුව වටත් හොඳින් අධ්‍යාපන කටයුතු කරන්න, පොඩි දුවත් හොඳින් අධ්‍යාපන කටයුතු කරන්න. අපි කලාව තුළ තව දෙනවා දකින්න හරි මාසාවෙන් ඉන්න සියලු දේවල් සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරන. බොහොම ස්තුතියි අවට ආයුබෝවන් දෙන්න. බොහොම ස්තුතියි. හොඳයි ෂෙෆ් ලොයිඩ්ට ගොඩක් ස්තුතියි. අපි ලබන සති අනිවාර්යෙන් ඉරිදා හවස පහට සජීවීව මුණ ගැහෙමු. ෂෙෆ් නිමල් වටත් ගොඩක් ස්තුතියි. පිපුණි පබසරා නංගියටත් කවිශරන් මල් මලියට ගොඩක් ස්තුතිවන්ත වෙන ගම. ලස්සන ගීතයකින් අපි අද දවසේදී රස සරණයෙන් සමුගෙන යන්නේ රසට ගුණට අධිපති එඩින්බරෝ රස සමගින් අපි ලබන ඉරිදාත් හරියටම හවස පහට ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන සිර දනාටම සුවදායි සන්ධ්‍යාවක් යළි මුණ ගැහෙන තුර සිර දනාටම ආයුබෝවන්.